අපි මේ එළඹෙන මහා මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් දිස්ත්‍රික් ගණනාවකට තරඟ කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. ඒ සඳහා අපි පදනම් කරගත්තේ පසුගිය අගෝස්තු මාසේ 14 වෙනිදා සමගි ජන බලවේගයත් අපගේ එක්සත් ජනරජ පෙරමුණත් අතර ඇති කරගත්ත අවබෝධතා ගිවිසුම. ඒ ගිවිසුමට ප්‍රකාරව අපි දිස්ත්‍රික් 11ක අපේක්ෂකෙන් ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. නමුත් පසුගිය දින කීපය තුළ නාම යෝජනා ක්‍රියාවලිය දිහා බැලුවාම අපට වැටහි ගියා එම අවබෝධතා ගිවිසුම බුතා බරපතල විදියට අපට කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැරි විදියට උල්ලංඝනය වෙලා තිබෙන බව. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා මේ මැටිවර්ණ ව්‍යාපාරයෙන් අපි ඉවත් වෙන්න. ඒකෙන් අපි කිසිම ආකාරයකට සමගි ජන බලවේගයට සතුරුකම් කරන්න හෝ එහෙම නැත්නම් වෙනත් පාර්ශ්වයන් එක්කතු වෙලා මැටිවර්ණය කිරීම හෝ අදහස් කරන්නේ නැහැ. අපි ඉදිරි කාලෙදී අපේ පක්ෂයේ අනිකුත් සමාජිකයන් අනිකුත් සංවිධාන සමග එකතු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරනවා. දැනට අපි මේ මැතිවරණ ක්‍රියාවලියෙන් මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමෙන් අපි වැළකී සිටිනවා. ඒ බව අපි සමගි ජන බලවේගයේ නායකයින් වෙත මේ වෙන විටත් ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ මැතිවරණෙන් අනාගතයේ මේ රටේ ඉරණම යම් ප්‍රමාණයකට තීරණය වෙනවා ජනාධිපති වර්ණයෙන් පවසන මැතිවරණේ. අපේ විශ්වාසය නම් විධායකය තනි පුජ්‍යලේකුට යට නොවි විධායකය කිසියම් දුරකට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයේ බලගතු පාර්ලිමේන්තුවක් රටට අවශ්‍යයි කියන පණිවිඩය. ඒ නිසා අපේ රටේ ජනතාව ඒ ගැන උනන්දු වෙලා ඡන්දේ පාවිච්චි කළ යුතුයි. ඒ වගේම තමන්ගේ මනාපය විධිමත් විදිහට පාවිච්චි කළා සුදුසු පුජ්‍යලේ ජනතාව කලකිරෙන සුළු පුජ්‍යලෙන් නෙමෙයි සුදුසු අධ්‍යක්ීම් තියෙන ඒ වගේම දූෂණයට යටත් නොවු පුජ්‍යලෙන් පාර්ලිමේන්තුව යැවිය යුතුයි කියන පණිවිඩය අපි ලබා දෙනවා. අපේ පක්ෂිකයන් එක්ක සාකච්ඡා කළා, පක්ෂ අනුසංවිධාන එක්ක සාකච්ඡා කළා. අපි ඉදිරි මග ඉදිරි කාලයේදී හෙළි කරනවා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඔබතුමාගේ නමක් තිබුණාද? නෑ, ජාතික ලැයිස්තුව තමයි පිරියල් කරලා නෑ. දිස්ත්‍රික්කවල අපේක්ෂකයින් සම්බන්ධයෙන් ඉතින් අපි හිතනවා ඒ ඇතිවෙච්ච අපගේ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය වීම අපි හිතනවා මේ පක්ෂයක් හැටියට ඒක අපට දරාගත හැකි සීමාවක නැහැ කියලා. ඒ නිසා අපි මේ මැටිවරණ ක්‍රියාවලියෙන් ඈත් වී සිටීමට තීරණය කළා. එතකොට මේ ඔබතුමාලාගේ දැන් ඔබතුමා කියන්නේ සජීව ලිස්ට්ටකින් ඉදිරිපත් වෙන්නේ නැහැ කියන කතාවනේ කියන්නේ. ඔව්. එතකොට ඒකේ අනික් කාරණාව මොකද්ද? එතකොට මේ කොහොමත් මේ ඉදිරිපත් වෙන්නේ? කොහොමද ඉදිරිපත් වෙන්නේ? ඔබතුමාලා පක්ෂ විදියට හෝ එහෙම ඉදිරිපත් නැහැ. ඒක පොඩ්ඩක් පැහැදිලිව කියන්න. නැහැ, මෙහෙමයි. අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ අපි මේ සමගි ජන බලවේගයට රැහැණිව යන්න හෝ වෙනත් පක්ෂයක් එන්න හෝ අපේ පක්ෂෙන් තනියෙන් ඡන්දේ ඉල්ලීමේ අදහසක් මේ මැතිවරණයට නැහැ. ජනතාවගෙන් අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය සහතික කිරීම සඳහා ඡන්දේ පාවිච්චි කරන්න. අපේ පක්ෂයේ සමාජිකයන්, ඒකේ මධ්‍යමකාරක සභාව, අනික් සංවිධාන එක්ක අපි ඉදිරි දින කීපය තුළ සාකච්ඡා කළා. අපගේ ඡන්ද ව්‍යාපාරය තුළ අපි හැසිරිය යුතු ආකාරය අපි ප්‍රකාශයට පත් කරනවා.